හරහා ඕකේ ආට් පැලට් වැඩසටහනේ වර්ණවත් කොටස ඉතින් ඔන්න ඒකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්නවාද ශිල්පිනියන් දෙන්නයි ශිල්පියෙකුයි නේ චූටි ශිල්පියෙක් චිත්‍ර ශිල්පියෙක් නේද ඉතින් ඔන්න මේ වෙලාව ඉතින් ඇත්තටම විනෝදයෙන් නේද වෙනස් විදිහේ නිර්මාණයක් කරන අවස්ථාව. හැබැයි ඉතින් අද අපි කතා කරේම දිගටම පරිසරයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් පරිසරයයි මිනිසයි දෙන්න සම්බන්ධ කරන එකම දේ තමයි මේ කලාව කියන එක අපි හඳුනාගත්තා. ඉතින් ඔන්න මගේ අතේ තියෙනවා මේ කොළ වර්ග නේද? අඳුරන්නේ කොළේ මොකද්ද කියලා? මිදි කොළයක්. ඔව් දන්නව අර නරියා කැඹුලයි කියලා කිව්වේ නේද? ඔන්න මිදි කොළයක් අපි අරගෙන තිනා මේ කොළ වර්ග ගොඩක් ඔන්න මම අද අරගෙන ආවා. ඉතින් අපි මේ කොළත් අඳුර ගන්නවා පරිසරයේ තියෙන දේවලුත් අඳුර ගන්නවා අඳුරගෙන මේ වගේ ලොකු කැන්වස් එකක මේ වගේ කැන්වස් එකක් අපි භාවිතා කරලා ඔන්න චිත්‍රයක් අඳින්නයි හදන්නේ. මේ චිත්‍රයේ වැදගත්ම වෙන්නේ මේ චිත්‍රයේ තමන්ගේ නිවසේ තමන්ගේ ගෙදර අම්මා තාත්තා ළමයි ඔක්කොම එකතු වෙලා තමන්ගේ නිවසට නිර්මාණයක් ඕනේ නම් තමන්ගේ නිවසට බිත්තියට ලොකු චිත්‍රයක් ඕන නම් ඔන්න මේ ක්‍රමයට ඔන්න නිර්මාණයක් කරගන්න පුළුවන්. ඒකයි තාම වැදගත් වෙනවා. මොකද හේතුව ඒ නිර්මාණ තමන්ට මිලදී ගන්නවට වඩා තමන් එකට්ටිය එකතු වෙලා ගෙදරා එකතු වෙලා හදපු චිත්‍රයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙනම් අපි අඳිමුද? ඔන්න දැන් මම මේකෙන් පටන් ගම් මිදි කොලයක් ගත්තනේ. අපි මිදි කොලේ පටන් ගත්තා. ඔයගොල්ලෝ තියන්න පුළුවන් මේක අල්ලගන්න මට උදව් කරන්න. පැන්සලෙන් අපි මෙහෙම තියලාම ඇඳගත්තා. දැන් හරි. ඔන්න මිදි කොලයක් ඇඳ. අපි නාරටියක් තියනවනේ මේක බලුවා. මේ නාරටියක් තියනනේ. තව නාරටි කොහමද දෙන්නේ? මෙහෙම තියනවා. මේම තියෙනවා මේම තියෙනවා නේද? එහෙමනම් ඔන්න අපි තව මිදි කොලයක් මං අඳිනවට අග්ගාලා මොකද ගොඩක් වෙලා යන නිසා. ඔන්න අපි අරලිය කොලයකුත් තියලා අඳින්න යද්ද මිදි කොලයක් ඇඳා. එතකොට මිදි කොලයට වඩා අරලිය කොලේ හැඩේ ඔන්න වෙනස්. ඔන්න ඒකත් මේ වෙලාවේ අපි අඳුනා ගන්නවා. ඔබටත් පුළුවන් මේ වගේ තමන්ගේ නිවසේ ඉඳලා නේද ගෙදර ඉඳගෙන මේ වගේ නිර්මාණ කරලා අපිට එවන්න. අපේ දුරකථන අංකයක් මතක් කරන්න මේ වෙලාවෙදිම 0766630031 දුරකථනයට කතා කරලා මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න මේ වැඩසටහන මේ වගේ දුව පුතා වගේ සම්බන්ධ වෙන්න කැමතිනම් ආර්ට්වේ කලාගාරයට ඇවිල්ලා චිත්‍ර බලලා නේද මේ වගේ ප්‍රෝග්‍රෑම් මේකට ඉඳලා යන්න තෑගිත් අරගෙන යන්න පුළුවන්. ටියාරාවේ තින් රසම රස තෑගිත් අපි පිරිනමනවා. ඉතින් ඔන්න ඒක මතක් කරන්න මේ වගේ නිර්මාණ එවනවා නම් අපිට පුළුවන් එවන්න ආර්ට්වේ කලාගාරය නොම්බර 66 පළණ කැස්පය පළමුගේ උඩ. අපි තා කොලයක් ගමුද? මොනාද තියෙන මේ පොඩි කොලේ? මොනාද මේ? ඇන්තූරියන් බලන්න. ඔක්කොම අඳුරනවා මේ කොල. හරි ෂෝක්. ඇන්තූරියන් කොලේ ගත්තොත් ඊට වැඩිය වෙනස් හැඩයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් අපි අඳුනා ගන්න ඕන මේ මේ හැමතැනම එක එක විදිහට නැතුව තැන් තැන් විදිහට අපි මේව තියා ගන්නවා. ඔන්න දැන් අපි කොළ ටික ඇඳගත්තා. අපි දැන් මේක හදන්නේ මේ කොළ විදිහට කොළේ දිහා බලාගෙන පාට කරන්න තමයි හදන්නේ. අපි බලමු කොහොමද පාට කරන්නේ කියලා. ඉතින් එහෙමනම් ඔන්න අපි වර්ණ කරන්න ගමු පාට දාගත්තා. අපි මේකදී මේ වර්ණ කරද්දි එච්චර හිතන්න එපා ලොකුවට නේද? ගොඩක් අය හිතන්න පුළුවන් වර්ණ කරද්දි මේවා ටිකක් අපිට පුළුවන් ද මේ සයිස් එකට පාට කරන්න කියලා. නෑ පුළුවන්. ඕන කෙනෙකුට පාට කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම කියන්නේ වැඩිය හිතන්න එපා. මේ වගේ පාට බ්‍රෂ් එකක් අරගෙන කහ පාට දෙමෙ වැඩිපුර තියෙන නේද? ඔන්න පාට අරගෙන මේ විදිහට අපිට කොලේක හැඩේ එන විදිහට අපිට අරලිය කොලේ හැඩේ එන විදිහට පාට කරගන්න පුළුවන්. ඔන්න අපි පාට කවලම් කරන් නේද? මේ වගේ තමන්ට කැමති ආකාරයට අරලිය ගහේ කොලේ අපි ඇඳ ගන්න ඕන දැන්. නාරටියත් අපිට ඇඳ ගන්න පුළුවන් වෙමු නේද? තද පාට පොඩ්ඩක් අරගෙන නේ. එවරන් ගන්න අපි දැන් ආයි මිදි කොලය ගත්තා. මිදි කොලේ අපි අරන් අඳිමු නේද? ටිකක් අඳුරු පාටයි මිදි කොලයට වඩා නේද? අපි දැන් ඔන්න දැන් මිදි කොලේ ඉවරයි. දැන් අපි අඳින්න හදන්නේ ඇන්තුරියන් කොලේ. දෙන්නකම ඇන්තුරියන් කොලේ. හරි. ඔන්න ඇන්තුරියන් කොලේ පාට බලමු. මේ පාටට කිට්ටු වෙන්නේ නේද? ටිකක් කොළ පාටත් වැඩි කරලා
ඔන්න අපිට ඉතින් උදව් කරන අපේ නිර්මාණය අඳින්න ඉතින් ඒගොල්ලෝ ඉතාම දක්ෂයි නේද ඉතින් කොලා අඳින්න මම කියන්නේ ඒකයි ගෙදර අම්මා තාත්තා එක්ක තුලා ළමයිත් එක්ක නේද මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් බොහොම සරල නිර්මාණ මේව ඉතා හොඳින් Tamanට තමන්ගේ ගෙදරදී නිකන් නිවාඩු පාඩු වෙලාවක් අරගෙන Tamanට නිර්මාණයක් කරගන්න පුළුවන් මේක තමයි අපි කියන්නේ අපි ආරාධනා කරන මේ වගේ ඇඳලා අපිට එවන්න අපේ ආර්ටේ කලාගාරයේ නොම්බර 66 පරණ ගැස්සර පරණුගේ ගොඩ කියලා ලිපිණියට එවන්න. ඒක මතක් කරන්නම ඕනේ මේ නිර්මාණ කරන්න අපිට පාට ලබා දෙන්නේ සකුරා ආයතනේ. ඉතින් මතක් කරන්න ඕනේ මේ වගේ ඉතාව කැන්වස් පාට මේ ඔක්කොම අපිට නිදහසේ අඳින්න වර්ණ ගන්වන්න අපිට ලබා දෙනවා. ඉතින් ඒක ලොකු උදව්වක් කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. ඔව් ඔන්න දැන් අපි කොළ ටික ඇඳගෙන ඉවරයි. දැන් ඔන්න අපි මේක අවසන් කරන්න හදන්නේ. මේක අවසන් කරන්න ඔන්න මේක තමයි විශේෂම දේ. මේක දැන් එක නේද මේ කොළ ටික අපි එක තැනකට ගන්න නම් අපි මේක කරනවා. මේ වටේ මොන පාටද ගන්නෙ? කළු පාට නේද? කළු පාට ගන්නවා අපි මේ වටේ තනිකර හොඳ පැහැදිලිවම කළු පාට මේකට එකතු කරනවා. මේ කොළේ ඉතුරු කරගෙන ලස්සනට නේද මේ දැති ටිකත් අපිට ලස්සනට ඉතුරු කරගෙන ඔන්න බලන්න ලස්සනට මේ කළු පාට අපි මේකේ ගානවා. කළු පාට ගාද්දි මතක් කරන්න ඕන එකක් තමයි මේ ටිකක් නීට් එකට නේද? එහෙම යන්න නැති වෙන්න පින්සල නේද? මේ ලස්සනට මේ කොලේ නේද? ධාරෙ දිගේ ලස්සනට මෙහෙම එන විදිහට නීට් එකට ගා ගන්න. එතකොට තමයි මේකේ ලස්සන තියෙන්නේ. කලබලේ ගොඩාක් ගාගත්තොත් ඒකේ තියෙන ලස්සන අපිට නැති වෙලා යනවා. ඒ නිසා අපි කළු වර්ණය භාවිත කිරීමේදී මේක ලස්සනට නීට් එකටම මේක ගා ගන්න ඕනේ. හරි. ඔන්න දැන් අපි ඉක්මනින් ගාගමු නේද? ටක් ගාලා මොකද අපේ කාල වේලාව ගොඩක් ඉක්මනින් ගෙවිලා යනවා. ඉතින් එමනම් ඔන්න අපි අන්තිම ටිකක් ඉවර කරලා ලස්සනට නීට් එකට නේද? ඉතින් මේ කොළ තව ටිකක් නීට් එකට ඇඳගෙන Tamanට ඕනනම් පුළුවන්. ඉතින් අපිට මේ අය උදව් කරලා ඔන්න අපි වෙනස් විදිහේට මේකේ වර්ණ ගැන්නුවා. ඉතින් මං හිතනවා මේ අදහස හැමෝටම එන්නේ නැති කියලා. හොඳින්ම අද මේ නිර්මාණය අපි කරා. මේ වගේ ලොකු නිර්මාණ වුණත් අපිට මේක කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙන නිර්මාණ කරලා ඔබට එවන්න. නැවතත් මතක් කරන්නම් අපේ ලිපිණිය ආර්ට්වේ කලාගාරයේ නොම්බර 66 පළණගස් පැපල් නුගේගොඩ Facebook page එකටත් එවන්න. ඕකේ ආර්ට් පැලට් Facebook page එක. ඒකට එවුවොත් ඔබට නිර්මාණ පෙන්වන්න අපිට පුළුවන්. එහෙමනම් ඔන්න දැන් තමයි අපිට තියාරා ඕකේ රසම රස තෑගි දෙන වෙලාව නේද? මෙන්න දුවගේ කෑග්ග නේද? තියාරා ඕකේ වෙති මෙන්න දුවගේ කෑග්ග මෙන්න පුතාගේ තෑග්ග. ඉතින් එහෙමනම් ඔන්න අදත් අපි සමුගන්නයි හදන්නේ. ඉතින් ලස්සන නිර්මාණ ගොඩක් එක්ක පරිසරයට ආදරය කරන නිර්මාණකරුවන් බිහි කරන එකම වැඩසටහන තමයි ඕකේ ආර්ට් පැලට් වැඩසටහන. එහෙනම් අපි තව දවසක මේ වගේම ලස්සන නිර්මාණත් එක්ක හමු වුමු. සිරු දිනටම ආයුබෝවන්.